ඔකේ එතකොට ප්‍රෝග්‍රෑම් ඩිසයින් සෙක්ෂන් එක ඒකේ අපි කතා කරන්න යන්නේ ෆ්ලෝ චාර්ට්ස් ඇන්ඩ් සූඩෝ කෝඩ්ස් දැන් අපි සාමාන්‍යයෙන් අපිට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ආවම ඒ කියන්නේ ක්වෙස්චන් එකක් ප්‍රොබ්ලම් එකක් ආවම අපි ඉස්සෙල්ල මේ ප්‍රොබ්ලම් එකට ඇල්ගොරිතම් එකක් හදනවා එතකොට මොකද්ද ඇල්ගොරිතම් එකක් කියන්නේ වේ ඔෆ් solving a problem or set of steps නැත්නම් sequence of steps to solve a problem එක තමයි ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ හරි එතකොට දැන් ඒ ඇල්ගොරිතම් එක තමයි අපි අවසානයේ Java හරි මොකක් හරි programming language එකකින් program එකට හරවන්නේ ඔකේ එතකොට ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකද්ද sequence of steps to solve a problem එතකොට ඔයගලන්ට මොකක් හරි question එකක් දුන්නම් programming වලින් ඒ කියන්නේ program එක කියන්නේ කියලා ඔයගොල්ලෝ ඒකට දෙයක් හිතනවා ඒ කියන්නේ කොහොමද මේක කරන්න කියලා ඉස්සෙල්ලා හිතනවනේ හිතන්නේ නැතුව ලියන්න ගියම තමයි ලියාගන්න බැරි වෙන. එතකොට ඒ හිතලා හදාගන්න sequence of steps කියන එක තමයි algorithm එක. එතකොට ඔය algorithm එක ඒකත් හිතලා එකපාරම program එක ලියන්න ගියොත් ඒත් වරදිනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලා මේක design කරන්න ඕන. හරිද? algorithm එක design කරන්න ඕන. algorithm design එතකොට algorithm designing වලට අපි පාවිච්චි කරනවා flow charts and pseudo codes flow charts and pseudo codes හරි එතකොට දැන් මේ දෙක තමයි දැන් අපි අද කතා කරන්න යන්නේ flow charts and pseudo codes. දැන් අපි බලමු කොහොමද algorithm එකක් design කරන්නේ using flow charts and pseudo codes. එතකොට flow chart එකක් කියන්නේ මොකද්ද? Pictorial representation එකක්. Pictorial representation of the algorithm. Okay, algorithm එකේ pictorial representation එක තමයි flow chart එක කියලා කියන්නේ. ඒ කියන්නේ picture එකක් ඒක. මම කීපයක් තියෙන හින්දා ඒක අපි ගන්න pictorial representation of the algorithm and it is a non-technical version. Non-technical design එකක් ඒක. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ ඇල්ගොරිතම් එක ෆ්ලෝ චාර්ට් එකකින් ඩිසයින් කරාම يعني ෆ්ලෝ චාර්ට් එකක් කියන්නේ ඒක ඩයග්‍රෑම් එකක් ඇත්තට. හරිද? ෆ්ලෝ චාර්ට් කියන්නේ ඩයග්‍රෑම්. එතකොට මේ ඩයග්‍රෑම් එක නන් ටෙක්නිකල් ඩයග්‍රෑම් එකක් හින්දා ඩිසයින් එකක් හින්දා අපිට පුළුවන් මේක ඩෙවලොපර්ස්ලාට වගේම යූසර්ස්ලාටත් දෙන්නලා කමියුනිකේට් කරන්න. අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඩෙවලොප් කරන්න යන්නේ කියලා අපිට යූසර්ස්ලාට කියන්න පුළුවන්. හරි. එතකොට flow chart එක කියන්නේ pictorial representation එක non technical ඒක නිසා ඒක easy to understand හරි ඊළඟට pseudo code එක කියන්නේ මොකද්ද structured english version එක structured english version එතකොට structured english version කියන්නේ මේක ඉංග්‍රීසි වලින් දීලා තියෙන එක يعني ටෙක්ස්ට් වලින් දීලා තියෙන්නේ මේක ඩයග්‍රෑම් එකක් නෙමෙයි මේකේ තියෙන වාසිය මොකද්ද easy to translate into any programming language easy to translate into any program programming language okay එතකොට මේක සාමාන්‍යයෙන් අපි යූසර්ස්ලාට පෙන්වන්න පාවිච්චි කරන්නේ නැහැ. හරිද? සූඩෝ කෝඩ් එකක් නෙවෙයි යූසර්ස්ලාට පෙන්වන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්ට්‍රක්චර්ඩ් ඉංග්‍රීසි වර්ෂන් එකක්. ඒක ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. එතකොට අපි සූඩෝ කෝඩ් එක ලිව්වම ඒක ජාවා සින්ටැක්ස් එකේ නෑ. සූඩෝ කෝඩ් එක ලිව්වම ඒක පයිතන් වලටත් ඊළඟට මේ මොනවාද ජාවා වලටත් ඕන එකකට ඒක කන්වර්ට් කරන්න හරිම ලේසියි. ඔකේ අපි ඉස්සෙල්ලා පටන් ගමු ෆ්ලෝ චාර්ට්ස් වලින්. flow charts වල තියෙන symbols අපි බලමු.
flow chart symbols ටික. එතකොට flow charts වලදී අපි use කරන symbols 6ක් තියෙනවා. මෙන්න මේ symbols 6. ගියේ මෙතන 5යි තියෙන්නේ කියලා. මෙන්න සිම්බල්ස් 6 6 කියන්නේ දැන් මෙතන පහක් තියෙනවා හරිද එතකොට start end එක මේ වගේ ellipse එකකින් පෙන්නනවා arrow එකකින් තමයි flow of logic එක පෙන්නන්නේ inputs and outputs පෙන්නන්නේ සමාන්තර ආශ්‍රයකින් parallelogram එකකින් process එකක් පෙන්නන්නේ rectangle එකකින් decision එකක් පෙන්නන්නේ diamond එකකින් කිරිපත් කැලකින් ඊට අමතරව තව පොඩි එකක් තියෙනවා ඒ තමයි connection point කියන එක එතකොට connection point එක ඇත්තටම පෙන්නන්නේ මෙන්න මේ වගේ මේ circle එක හරිද connection point ඒ කියන්නේ flow chart එක පිටු දෙකකට වගේ යනවා නම් අපි connection point එකක් දාලා තමයි ඒක ඉවර නෑ end එකක් දාන්න නැතුව ඉවර නෑ මේක ඊළඟ පිටුවට යනවා කියන එක පෙන්නන්නේ අන්න ඒකේ connection point okay ඔන්න flow chart එකේ තියෙන symbols ටික फ्लो चार्ट क्वेश्चन फ्लो चार्ट सूडो कोड कथा सरल फ्लो चार्ट इनपुट टू नंबर्स एंड आउटपुट द टोटल सरल requirement එක question එකක් තියෙනවා හරිද input two numbers and output the total එතකොට දැන් ඕක design කරන්න ඕන අපි අපේ algorithm එක design කරන්න ඕන flow chart එකකින් සහ pseudo code එකෙන් එතකොට ඕකට flow chart එකක් අඳිනවා නම් input two numbers and output the total කියලා අපි පටන් ගන්නවා flow chart එක මෙන්න මෙහෙම start කියලා හරිද දැන් ඕක start and end දෙකටම එක symbol එකකින්ද ඇතුලේ ලියන්න ඕන මොකක්ද මේ අපි කරන්නේ ඊට පස්සේ flow එක හැම වෙලාවෙම මේ flow chart එකේ flow එක තියෙන එක්ක පල්ලෙහෙට නැත්තම් හරහාට උඩට යන්න බෑ arrows උඩට යන්න පුළුවන් repetition එකක් තියෙනවා නම් විතරයි ඒ ඇරෙන්න වෙන කිසිම අවස්ථාවක උඩට යන්න බෑ හරිද පල් හැඩෝ අරාට අර වතුර ගලාගෙන යනවා වගේ තමයි යන්න ඕනේ එතකොට start කරායින් පස්සේ දැන් input two numbers and output total එහෙනම් අපි numbers දෙකක් input කරන අන්න ඒකට parallelogram එකක් use කරලා මම කියනවා input a, b එතකොට a and b කියන්නේ නිකන් variables දෙයක් ඊට පස්සේ process එකක් තියෙනවා ඔය දෙක එකතු කරගන්න ඕනේ ඊට පස්සේ අපි තුමු මොකක් හරි මම වේරියබල් එකක් ගන්නවා c කියලා c a b අන්න ඔපරේෂන් එක ඊට පස්සේ c ව අවුට්පුට් කරන්න ඕන දැන් ඇත්තටම අපි Java ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වොත් ඔය විදිහට නේ කරන්නේ අවුට්පුට් c හරි ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි දැන් මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය දැනුමක් තියෙන ඕනම කෙනෙකුට බැලුවම තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා ಅದේ ඉන්පුට් කරන a b ඒ දෙක එකතු කරලා c වලට දාගෙන c අවුට්පුට් කරනවා ඒක සරලයි එතකොට ඔන්න ඔහම තමයි flow chart එකක් අඳින්නේ හරිද දැන් අපි බලමු තව එකක් ඊළඟට අපි තුමු input marks and output total sorry input marks and output grade හැබැයි දැන් marks input කරාම grade එක output වෙන්නේ marks 50ට වැඩි නම් ලකුණු ඒ කියන්නේ marks 50ට වැඩි නම් pass එකක් දෙනවා 50ට අඩු නම් fail එකක් දෙනවා ඔන්න ඔහම තමයි grade එක output කරන්නේ හරි සරල requirement එකක් තියෙන if marks is greater than 50 then pass otherwise fail डिसीशन outgoing arrows දෙකක් තියෙනවා එකක් yes අනිත් එක no හරිද එතකොට මම yes එක මේ පැත්තට දාන්නම් no එක මේ පැත්තට දාන්නම් no නම් ඒ කියන්නේ 50ට වැඩිය වැඩි නැත්නම් මොකද්ද මේ මිනිසයා fail එහෙනම් output fail okay මේක 50ට වැඩිය වැඩි නම් මොකද්ද කරන්නේ output pass හරි ඊට පස්සේ දැන් මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවරයිනේ මෙයා ෆේල් කියලා print කරාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි එන්න මෙතනමුත් ඉවරයි එකක් මෙතනට ගෙනල්ලා දානවා එන්න දැන් ඔකත් කොහොම සරල කතාවක් තියෙන්නේ බලන ඕන කෙනෙකුට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා ඔකේ
හරි දැන් ප්‍රශ්න තියෙනේ වහන්න බලන්න ඉස්සල්ලා මෙතෙක් නොතේරිච්ච දේවල් තියෙනවද කියලා ප්‍රශ්නයක් නෑ වගේ හරි එහෙනම් ෆ්ලෝ චාට් එකක් අඳින්න බලන්න මෙන්න මේකට ඉන්පුට් මාක්ස් ඇන්ඩ් අවුට්පුට් ග්‍රේඩ්ස් තමයි ග්‍රේඩ් තමයි හැබැයි මේ පාර වෙන්නේ මාක්ස් 75ට වැඩි නම් A එකක් හරිද මාක්ස් අ 50ට වැඩි නම් හෝ සමාන නම් B එකක් මාක්ස් 50ට අඩු නම් सी एक अंदर ने बोला ना फ्लो चार्ट टेक ओवर टक गाला ओके अभी बोला मु दें एक टक हम उधर फ्लो चार्ट टेक अंदर निकला दें इस साल में स्टार्ट इधर पास से अरवा गेम इनपुट मार्क्स मार्क्स इनपुट कराम इस साल में बोला ना क्या मतलब फंक्शन ने का कंडीशन ने बोला ना बोलो मैं बोला ना इफ मार्क्स ग्रेटर देन नो इक्वल 75 एक यस नंग मतलब एक यस नंग आय बालन ने देखने हैं मनुष्य आटे देना हो वो कहते हैं ए का मतलब आउटपुट ए ए का दीला प्रोग्राम में की वर्करान नहीं दी नहीं तो बोलते आउटपुट ए इन तो एक ग्रेड ए का क्या आटे देना දැන් 75ට වැඩි නැත්නම් ඊළඟට බලනවා 50ට වැඩිද කියලා. If mark greater than 50 කියන්නේ 75ට වැඩි නැත්නම් තමයි 50ට වැඩිද කියලා බලන්න. ඒක yes නම් 50ට වැඩි නම් ඒ කියන්නේ 50ට වැඩි 75ට අඩුයිනේ. එහෙනම් B එකක් යාට දෙන්න. B නේද දෙන්නේ? එකට මම දෙන්නේ. Output B. ඊට පස්සේ එහෙම නෙමෙයි නම් no නම්. හරි. මොකද්ද කරන්න යාට c එකක් නේද දෙනවා අපි වෙන අවුට්පුට් c මෙතනෙමුත් end එකට එන්නේ මෙතනෙමුත් end එක ඒ ක්ලික් කරන ඔන්න ෆ්ලෝ චාට් එක ओके දැන් අපි ඕකත් එක්කම බලමු ඔය ඇඳපු ඩයග්‍රෑම්ස් හැම එකටම සූඩෝ කෝඩ් එක ලියන්නේ කොහොමද කියලා හරි දැන් සූඩෝ කෝඩ් එක කියන්නේ ස්ට්‍රක්චර්ඩ් ඉංග්‍රීසි වර්ෂන් එකක් නේ ඒ කියන්නේ ඒකේ තියෙන ස්ට්‍රක්චර් එක ඉන්ඩෙන්ටේෂන් එහෙම තමයි ඉන්ඩෙන්ටේෂන් වලින් තමයි ඒක පෙන්වන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ඉන්පුට් 2 නම්බර්ස් ඇන් අවුට්පුට් ටෝටල් කියන එක කොහොමද සූඩෝ කෝඩ් එකෙන් ලියන්නේ ඒකෙත් බිගින් එකයි end එකයි මෙහෙම තියෙනවා begin end
ඒක ඇතුලේ තමයි ඒකනේ මේන් ප්‍රෝග්‍රෑම් එකේ ඒක ඇතුලේ තමයි අනිත් ටික ඔක්කොම යන්නේ මම කියනවා ඉන්පුට් මොකද්ද a, b හරි ඊට පස්සේ මොකද්ද වෙන්නේ c equal a plus b ඊට පස්සේ output c එකකට ඕක මේන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ ටික ස්ටෙප් බයි ස්ටෙප් එකකට පස්සේ එකක් වෙනවා ඕක තමයි තියෙන්නේ දැන් දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක ඉන්පුට් මාක්ස් ඇන් අවුට්පුට් ටෝටල් සෝරි අවුට්පුට් ග්‍රේඩ් ගත්තොත් එහෙම ඒකෙත් බිගින් එකයි එන්ඩ් එකයි තියෙනවා මේ විදිහටම ඉන්පුට් m ඒකේ මාක්ස් තමයි ඉන්පුට් කරන්නේ ඊට පස්සේ තියෙන්නේ if එකක් if m greater than or equal to 50 then okay else end if if එකක් ඉවර දැම්මම නම් end if එකක් තියෙනවා හරිද එතකොට මේක වෙන්නේ කොහොමද 50ට වැඩි නම් marks 50ට වැඩි නම් ඒක මේ level එක නෙමෙයි indent කරලා ලියන්නේ ඒ අරක ඇතුළේනේ තියෙන true part එක ඇතුළේනේ ඒක නිසා අර java if condition එක වගේම තමයි ඒක ඇතුළේ indent කරලා ලියන්නේ මොකද්ද output pass else output fail ඔන්නෝම idea හරි දැන් බලන්න මේ indentation අනුව තේරෙනවා මේක ඇතුලේ තමයි මේක තියෙන්නේ මේ else part එක ඇතුලේ තමයි මේක තියෙන්නේ ඔය විදිහට තමයි pseudo code එක තියෙන්නේ ඔකේ හරි මට ඊළඟ එකට දැන් pseudo code එක ලියලා දෙන්න ඕම හරි දැන් කොහොමද ඒකට ලියන්නේ ප්‍රෝග්‍රෑම් එක මේ වගේම කතාවක් තියෙන ඉන්පුට් මාක්ස් ඉස්සෙල්ලම බලනවා 75ට වැඩිය ලොකුද කියලා 75ට වැඩිය ලොකු නම් කෙලින්ම කියනවා මොකද්ද යට ඒකක් හම්බෙන්නේ else අපිට කෙලින් මාක්ස් එකක් කියන්න බෑ else එක ඇතුලේ තව if එකක් චෙක් කරන්න ඕන මොකද්ද if marks greater than or equal 50 50ට වැඩිද then output b and else end if a inner if එක එතකොට else නම් මොකද්ද කරන්නේ fail නැත්නම් c හරි මොකක් හරි යට දෙන grade එක දෙනවා fail ගියමුකෝ ඔන්න මේ program එක දැක්කම ඊළඟට අපි තව එකක් බලමු repetition එකක් කියන එකක්. දැන් පළවෙනි එක sequence විතරයි තියෙන්නේ. දෙවෙනි එක selection තියෙනවා. හරිද? sequence and selection. දෙවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම. ඊළඟට අපි බලමු repetition තියෙන එක. දැන් අපේ requirement එක print 1 to 10. එකේ ඉඳන් 10ට print කරන program එකක් ලියන්න කියලා කියනවා. එහෙනම් කොහොමද ඔබ කරන්නේ? මම start කියලා පටන් ගන්නවා වැඩි. ඊට පස්සේ මට අවශ්‍යයි counter එකක්. හරිද? එතකොට වේරියබල් එකක් ඉනිෂියලයිස් කර ගන්නවා කියන්නේ ප්‍රොසෙස් එකක් ඒක. හරි? රෙක්ටැන්ගල් එකක්. එතකොට මම කියනවා count equal initially මම කියනවා 1යි කියලා. මට ඒක ඉඳන් 10ට ප්‍රින්ට් කරන්න ඕන. ඊට පස්සේ මම බලනවා කන්ඩිෂන් එකක අර while condition එක වගේ තමයි මම බලනවා if count 1c කියලා ගන්නම්කෝ lesser than 11. 11ට අඩුද? ඒ කියන්නේ 10 දක්වා මේක yes වුණොත් ඇතුළට එනවා. No වුණොත් ප්‍රෝග්‍රෑම් එක නවතින්න ඕන. ඒ කියන්නේ 11 වෙච්ච ගමන් නවතිනවා.
දැන් පළවෙනි පාර එකයිනේ එතකොට yes වෙලා ඇතුළට ඇවිල්ලා මොකද්ද වෙන්නේ print කරනවා count එක output කරනවා count එක output count ඊට පස්සේ මොකද්ද වෙන්නේ count එක එකකින් වැඩි කරනවා c equal c plus 1 හරි ඊට පස්සේ loop එක continue වෙනවා උඩට ඊතලයක් යන එකම අවස්ථාව loop එකක් තියෙනවා නම් විතරයි. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? එකේ ඉඳන් 10ට print වෙනවා. count එක 10 11 වෙච්ච ගමන් නැවතිලා එළියට යනවා. හරි. Okay. දැන් අපි බලමු මේකට sudo code එක ලියන්නේ කොහොමද කියලා. හරි. මේකට sudo code එක කොහොමද ගන්නෙ? begin end then flowchart එකේ loop එක පෙන්වන්න අමුතු ක්‍රමයක් නැහැ if එකෙන්ම තමයි loop එක පෙන්වන්නේ නමුත් sudo codes වල loop එක පෙන්වන්නේ ඒකට while loop එක තියෙනවා දැන් ඉස්සෙල්ලම කරන්නේ count equal 1 කියලා දාගන්න ඊට පස්සේ if එකක් වැලුවට අපි මෙතන බලන්නේ while එකක් while count lesser than 11 do ඊට පස්සේ end while මොනවාද while loop එක ඇතුලේ කරන්න ඕන output count ඊට පස්සේ count equal count plus 1 ඔය ටික තමයි loop එක ඇතුලේ කරන්න ඕනේ මෙන්න while loop එකට sudo code එක දැන් එතනින් එහා ඕගලන්ට මේ ඔක්කොම කරගන්න පුළුවන් මොකද java වල sudo code ඒ කියන්නේ මේ programs ඔක්කොම loops වලින් ලියලා තියෙන හින්දා දැන් ඒකට අදාළව ඕගලන්ට ලියා ගන්න පුළුවන් while loop එක සහ ඒ කියන්නේ loops ලියා ගන්න පුළුවන් sudo codes වලින් සහ flow charts උත් ඇඳ ගන්න පුළුවන් මොකද ඔයගලන්ට මේ වෙනකොට ප්‍රෝග්‍රෑමින් වලින් කරලා තියෙනවා මම දැන් ඔය පින්නේ ෆ්ලෝ චාර්ට්ස් ඇන් සූඩෝ කෝඩ්ස් වලින් කොහොමද ඔක් කරන්නේ කියලා. හරි දැන් අහන්න තියෙන ප්‍රශ්න. මේක මං හිතන්නේ මේ සයින්මන්ස් වල තිබ්බ ප්‍රශ්නයක්ද මේ? අනවින්දු? අනවින්දු? ඔව් සර්. Assignments වල තිබ්බ එක. බලමු read the following problem scenario and answer the question a b මට a එක තමයි ඕන කියන්නේ නේ හරි a program is required to read a number and print a pattern as follows බලමු මොකක්ද කියලා sample output enter number කිව්වම 3 input කරාම at අකුරු 3ක් print වෙනවා හරි සරල කතාවක් විදිහට write a pseudo code for the above problem using while loop ඒ කියන්නේ මම 10 enter කරොත් at අකුරු 10ක් තමයි print වෙන්නේ ඕකනේ කියන්නේ හරි දැන් බලමු කොහොමද කරන්න ඕන කියලා ප්‍රශ්නේ තේරුණාද ඔව් සර් හරි එහෙනම් නෝට් පෑඩ් එක අරගෙන මේක මොඩිෆයි කරලා මම ගන්නම් හරි දැන් ඉස්සල්ලාම යූසර්කින් ගන්නවා ඉන්පුට් එකක් ඒක මම n කියලා ගන්නම්කෝ ඉන්පුට් n එතකොට යූසර් උදාහරණයක් විදිහට පහ හරි මොකක් හරි ඉන්පුට් කරනවා කවුන්ට් එක මම පටන් ගන්නවා බිංදුවෙන් ඕකේ ඊට පස්සේ මම කවුන්ට් එක ගෙනියන්න ඕන කීය දක්වාද n දක්වා හරිද එතකොට බිංදුවේ සිට n-ට එකක් අඩු වෙන්න මේක නවතින්න එතකොට ලස්සන්ට පහ දැම්මොත් එහෙම අපි බිංදුවේ ඉඳන් හතර දක්වා පස් පාරක් රන් වෙනවා කවුන්ට් එකකින් එක වැඩි වෙනවා ලූප් එක වැඩ කරනවා මෙතන අවුට්පුට් කරන්න ඕන මොකද්ද within double quotation ඔන්න ප්‍රශ්නෙට උත්තර තේරුණාද කතාව प्रश्न ගොලන්ට ප්‍රශ්න නෑ දැක්කනේ නම් මාට විතරයි ඕන නැති ප්‍රශ්න ඔක්කොම දීලා ඉතින් මොකද ළමයි දැන් මේ රටේ වෙන්නේ ඔගොල්ලෝ බෙහෙත් එහෙම ගහනවත් දැන් ඕගලන්ට 30ට අඩු අයට 30ට අඩු අය වගේනේ ඔක්කොම ඉන්නේ නේද ඔගලන්ට බෙහෙත් එහෙම ගහනවත් දැන් අද එක්කෙනෙකුට ගහනවා කිව්වා උදාර මේ දිව්‍ය ලෝකෙන් ආපු ළමයට අද බෙහෙත් ගහනවා සර් කැම්පස් එකේ ID එක පෙන්වුවොත් මේ 30ට අඩු වුණාට බෙහෙත් එක විදිනවා
ඒවගේ තියෙන ඔප්ෂන්ස් අනිත් එක තමයි මේ ඔගොල්ලෝ බලන්න ඔය මේ ලොකු පෝලිං වලින් නැතුව ඔක මේ අර e-channeling app එක තියෙන එකෙන් දාන්න පුළුවන් මේ සල්ලි යන්නේ මේ e-channeling app එකෙන් දාන්න පුළුවන් ඔය වගේ ඔන්ලයින් රෙජිස්ටර් කරලා ඒවයි හරියට වෙලාව දෙනවා ටින් ගාලා ගිහිල්ලා ගහගෙන ඉන්නයි තියෙන්නේ එහෙම තැන් තියෙන තැන් බලන්න කිලෝමීටර් ගණන් පෝලිං වලින් ඉඳලා කොවිඩ් හදාගෙන ඔක ගහගත්ත කියලා වැඩක් නැහැ නේ ඔගලන් කැම්පස් එකේ මේ ආවද ඉන්නේ ටික අඩක් කොන්නව ගාලේ प्रश्नमे මෙහෙමයි ඇත්තටම ගියාම විශේෂයෙන්ම හමුදාවේ බෙහෙත් ගන්න තැන්වල ඒගොල්ලෝ හරවලා එවන්නේ නැහැ. හැබැයි ඔය PHI ලා මුල් වෙලා ගන්න තැන්වල උම් බලු කතන්දර ගිනවා. ඒක නිසා මේ මේ හමුදාවෙන් ගන්න තැනකට ගියොත් උම් බලන්නේ එන එකට ටක් ගාලා ඉන්ජෙක්ෂන් එක ගහලා යවන්න. මේ කොහොම හරි ඔක ඉතින් ගහ ගන්න ඔකෙන් ඉතින් යම් කිසි ප්‍රොටෙක්ෂන් එකක් ලැබෙයිනි ඉතින්. හරි එහෙනම් අද දවසේ මම මෙතනින් එහාට කරන්නේ නැහැ මේකේ තියෙන ඉතුරු දේවල් ටික ඔයගලන්ට නෝට් එකෙන් බලා ගන්න පුළුවන් නිකන් තියරි පාර්ට්ස් ටිකක් තියෙන්නේ තව තියෙන ප්‍රශ්න මේ වගේ තියෙනවා නම් තියෙන ප්‍රශ්න ටික එවන්න ඕකේ හරි ඕකේ එහෙනම්